ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නායක පස්වන විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රැලිය ඇමතන්නට නියමිතයි. මෙම දැවැන්ත රැලිය සංවිධානය කර පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මැතිතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රංතුංග මැතිතුමනි, දිවුලපිට ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක චන්දන ජයතිකොටි මැතිතුමනි, පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සියලුම මහජන නියෝජිතවරුනි, ආරාධිත අමුත්තනි, මෞබිමේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම සාර්ථක ජන රැලියට එක්ව සිටින දිවුලපිටිය ප්‍රදේශවාසී හිතවතුනි, හිතවතියනි, අපි විශාල අභියෝගවලට මුහුණ දුන්න අය. එදා 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වෙනකොට මේ රටේ අවුරුදු 30ක ත්‍රස්තවාදයක් තිබුණා. ආණ්ඩු ගණනාවක් යටතේ, ජනාධිපතිවරු ගණනාවක් යටතේ දිගින් දිගටම ඇදෙමින් තිබුණු ත්‍රස්තවාදය අවුරුදු 2.5ක් වැනි කෙටි කාලයක් තුලදී අපිට අවසන් කරන්නට පුළුවන් වුණා. ඒ වගේම ඉතිහාසයේ කවදාකවත් දැකපු නැති අන්දමේ සංවර්ධනයක් අපි මේ රටට ගෙනාවා. අධිවේගී මාර්ග, කාපට් මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල්, එවැගේම නව නගර. අපිට පුළුවන් වුණා කොළඹ නගරය ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වෙන නගරය බවට පත් කරන්නට. අපි මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසාන කළා පමණක් නෙවෙයි, නැවතත් එවැනි අන්තවාදී ත්‍රස්තවාදයක් ඇති නොවන්නට අපි ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. අපි අපේ රටේ සියලුම බුද්ධි අංශ, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, CID එක, TID එක, CCD එක, එවැගේම ජාතික බුද්ධි සේවාව, මේවා ඒකාබද්ධ කළා. අපි හොඳ බුද්ධි ආවරණයක් මේ රට තුළ දබලා තිබුණා. මෙන්න මේ හිඳ තමයි ත්‍රස්තවාදය අවසාන කරාටත් පස්සේ අපේ කාලය තුළ කිසිම සිද්ධියක් සිද්ධ නොවුනේ. නමුත් තමුන්නාන්සල් දන්නවා මේ රජය ආවට පස්සේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ වගේම අපි යොදලා තිබුණු ආරක්ෂක වැඩපිළිවෙළවල් ඒ අය ඉදිරියට ගෙන ගියේ නැහැ. මුන්නාන්සල දන්නවා රණවිරුවන්ගේ අභිමානය, මානසිකත්වය කඩා දැම්මා. බුද්ධිංශ අකාර්යක්ෂම වුණා. බුද්ධිංශ නිලධාරීන් අභූත චෝදනා නගලා සිර කරෙව්වා. අපි ඇත්ත වශයෙන්ම මේ අන්තවාදී ත්‍රස්තවාදීන් ගැන සොයන්නට විශේෂ ඒකකයක් සකස් කළ තිබුණා. නිලධාරීන් විශේෂයෙන් මේකට පුහුණු කළා තිබුණා. ඒ පුහුණු කරපු නිලධාරීන්ට ඒ වෙනත් වෙනත් තනතුරු වලට යවුවා. ඒකකේ අකරක්ම වුණා. මෙන්න මේ හිඳ තමයි පසුගිය පාස්කු ඉරිදා නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. එදා විදේශ බුද්ධි සේවාවන් මගින් මේ බෝම්බ පුපුරන්නේ කවදද, කොතැනදීද, කොයි වෙලාවේදීද, ඒ කරන අයගේ නම්, ඒ අයගේ ලිපිනයවල්, දුරකථන, මේවා සියල්ලක්ම ලබා දීලා තිබුණත් රජයට අපොහොසත් වුණා මේ බෝම්බ පිපිරීම වළක්වන්නට. මේ ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම අවබෝධයක් නැති, කිසිම
ප්‍රමුඛත්වයක් දෙන්නේ නැති රජයකට කිසිසේත්ම මේ රටේ සුරක්ෂිතභාවය ස්ථාවර කරන්නට පුළුවන් කමක් නැහැ. අපි බලයට ආවට පසුව නැවතත් මේ ආරක්ෂිත වැඩසටහන දියත් කළා. ඒ අයගේ අභිමානය වැඩි කළා. බුද්ධිආංශ ක්‍රියාත්මක කරලා නීති මාර්ගයෙන් ඔවුන්ට ආවරණයක් ලබා දීලා නැවතත් මේ රටේ සුරක්ෂිත රටක් කරනවායි කියන එක තමුන් ආංශලාට මම සාතික වෙනවා. අපිට සුරක්ෂිත රටක් නැත්නම් රටේ ස්ථාවරත්වයක් නැත්නම් මේ රටේ දේශීය ආයෝජකයන් වේවා විදේශීය ආයෝජකයන් වේවා මේ රට තුළ ආයෝජනය කරන්නේ නැහැ. ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් ආයෝජනය කරන්නේ නැහැ. අපිට මේ රටේ ආර්ථිකය ගොඩනංගන්නට නම් පළමුව මේ සුරක්ෂිත වෙන්නට ඕන, ස්ථාවරත්වයක් ලැබෙන්නට ඕනේ. අපි ළඟ පැහැදිලි සැලැස්මක් තිබෙනවා ආර්ථිකය ගොඩ ගන්නට. අපිට සැලසුම් තියෙනවා පමණක් නෙවෙයි, අපි වැඩ කරලා පෙන්නපු කට්ටිය අපිට ඒවා ක්‍රියාත්මක කරන්නට පුළුවන් කණ්ඩායමකුත් අපිට ඉන්නවා. අපි දන්නවා ලෝකේ ආර්ථික කේන්ද්‍රස්ථානය ආසියාවට නැඹුරු වෙමින් තියෙනවා. විශේෂයෙන්ම බුද්ධිය මුල් කරගෙන තමයි මේ ආර්ථිකය ගොඩනැගෙන්නේ. මේ හොඳ අවස්ථාවක් අපිටත් අපේ රටේ ආර්ථිකය බුද්ධිය මුල් කරගෙන ඥානීය මුල් වූ ආර්ථිකයක් ගොඩනගන්නට. අපිට හොඳ බුද්ධිමත් ශ්‍රම බලකායක් ඉන්නවා. නමුත් අපිට සැලැස්මක් තියෙන්නට ඕන මේ තරුණ තරුණියන් ඔවුන්ගේ නිපුණත්වය වැඩි කළා, ආර්ථිකයට අවශ්‍ය රැකියාවන් වලට සුදුසු නිපුණත්වයක් ඔවුන්ට ලබා දීලා ආර්ථිකය ගොඩ ගන්නට. මෙන්න මේ හේතුව නිසාම අපේ රජයක් යටතේ පළවෙනි අවුරුද්දේ ඉඳලම විශාල මුදලක් අපි අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරනවා. අපේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් අද පැහැදිලි අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැති නිසා අතරමං වෙලා සිටිනවා. මේ ප්‍රශ්නයට දීර්ඝ කාලීනව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියකුත් කෙටි කාලීනව ප්‍රතිපත්තියකුත් ඉදිරිපත් කරන්නට ඕනේ. විශේෂයෙන්ම අපි දන්නවා උසස් සමත් වෙලා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නට බැරුව සිටින විශාල ප්‍රමාණයක් ඉන්නවා. ලක්ෂ දෙකක් පමණ ශිෂ්‍යයන් උසස් පෙළ සමත් වුණත් 35,000කට පමණ ප්‍රමාණයක් තමයි සියලුම විශ්වවිද්‍යාල වලට පිටරටවල විශ්වවිද්‍යාල වලටත් එකතුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේ. ඒ වගේම විශාල ප්‍රමාණයක් අතරමං වෙනවා මේ උසස් පෙළ අසමත් වෙලා, ඒ වගේම සාමාන්‍ය පෙළ සමත් වෙලා ඉනි ඉදිරියට අධ්‍යාපනය ලබන්නේ නැතුව. මේක අපේ ඉදිරි පරම්පරාව. මේ තත්ත්වය අපිට කිසිසේත්ම සතුටු වන්නට පුළුවන් දෙයක් නෙවෙයි. අපේ රාජ්‍යයක් යටතේ උසස් පෙළ සමත් වෙන සෑම ශිෂ්‍යයෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සලසනවායි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තාක්ෂණික අධ්‍යාපනය හෝ කාර්මික අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය කාර්මික විද්‍යාල, තාක්ෂණික විද්‍යාල අපි ඇති කරන බවත් තමුන් වහන්සේලාට මතක් කරන්නට ඕනේ. ඒ වගේම අපි දන්නවා මේ ප්‍රදේශ කෘෂිකර්මාන්තය දියුණු කරන්නට පුළුවන් ප්‍රදේශ, විශේෂයෙන්ම පළතුරු විශාල ප්‍රමාණයක් තිබෙන
වර්ග ප්‍රවිහාල ප්‍රමාණයක් තිබෙන ප්‍රදේශයක්. අපි නාම තාක්ෂණය හඳුනා දීලා කෘෂි පර්යේෂණ ආයතන විශ්වවිද්‍යාලය පද්ධතියට ඇතුළත් කළා. කාබනික පොහොර භාවිතය උනන්දු කරවලා ඒ වගේම අපනායනය කරන්නට මේ පළතුරු විශේෂයෙන්ම අපනායන කිරීම සඳහා කර්මාන්ත ශාලා ඇති කරන්නට අපි දිරිගන්වන්නට අවශ්‍යයි. ඒ වගේමයි සංචාරක කර්මාන්තයත් ගම්පහ දිස්ත්‍රික්කය තුල සංචාරක කර්මාන්තය අපිට දියුණු කරන්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම අපේ රටේ ඇමරිකානු ඩොලර් බිලියන 10ක සංචාරක විදේශ විනිමයක් අපිට ලබා ගන්නට පුළුවන්. මේ සඳහා මිලියන 7කවත් සංචාරකයන් අපේ රටේට ගෙන එන්නට අවශ්‍යයි. නමුත් මේ සඳහා රජය විශේෂ අවධානයක් යොමු කරන්නට ඕන. සංචාරක ක්ෂේත්‍රය තුලින් අපිට විශාල රැකියා ප්‍රමාණයක් ඇති කරන්නට පුළුවන් වන අතර ව්‍යාපාර විශාල ප්‍රමාණයක් අපිට ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් බිහි කරන්නට පුළුවන්. මේ අයුරු අපි ළඟ පැහැදිලි සැලැස්මක් දැක්මක් තිබෙනවා ආර්ථිකය ගොඩ ගැනීම සඳහා. මේ හරහා විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය කරන්නට අපිට පුළුවන්. අපි ඉදිරිපත් කරන සැලැස්ම ප්‍රායෝගික සැලැස්මක්. ඒ වෙනුවෙන් තමයි කෘෂිකර්මය වේවා ව්‍යාපාර සංවර්ධනය වේවා මේ වෙනුවෙන් තමයි අපි සහන විශාල ප්‍රමාණයක් අපි හඳුන්වා දෙන්නේ. විශේෂයෙන්ම කුඹුරු ගෝවියා වෙනුවෙන් නොමිලේ පොහොර ලබා දීම, ඒ වගේම ව්‍යාපාර ව්‍යවසායකයන් උනන්දු කිරීම වෙනුවෙන් බදු සහන ලබා දීම, මේවා සියල්ලම අපි කරන්නේ යම්කිසි දර්ශනයක් ඇතුවයි. මේ නිසා තමුන් ආන්සෙලාගේ යුතුකම ඉෂ්ට කරන්න මම මගේ යුතුකම වන ආරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් දේශයක් තමුන් ආන්සෙලාට ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේදී සාතික වෙමින්, තමුන් ආන්සෙලාට ජය වේවා, මව්බිමට ජය වේවා, ඔබ හැමට සුභ රාත්‍රියක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රට